පාති ජීවාණුහරණය කළාට තවානී බීජවලිනුත් රෝග ඇතිවන්න පුළුවන්. මේ හින්දා බීජ ප්‍රතිකාර කිරීම ඉතාමත්ම වැදගත්. බීජ පැකට්ටුවට හෝ වියළි බෝතලයකට බීජ දමා දිලිරනාශක කුඩුත් දමා හොඳට කලවම් කරන්න. තවානි පාත්ති වලට බීජ පේලි වලට දැමීම සඳහා අවශ්‍ය කාණුව ඒකාකාරව සිදු කිරීම වැදගත්. මේ සඳහා උල් කෝටුවක් සුදුසු නොවන අතර පටියක් ආකාර කෝටුවක් යෝග්‍ය වෙනවා. මේ විදිහට තවන් පාත්තිය මත සෙන්ටිමීටර් 10 පරතරයෙන් සෙන්ටිමීටර් 1ක් ගැඹුරට තුනීව ඇට වැපිරීම කළ යුතුයයි. ඊට පස්සේ ජීවාණුහරණය කළ පස් වලින් වසා යන්තමට තද කළ යුතුයයි. තවන් වසුන් කිරීමත් වැදගත් දෙයක්. මේ නිසා බීජවල තෙතමනය ආරක්ෂා වෙනවා. වල් පැලමතු වීමත් අඩුයි. බීජ හානි වීමත් අඩුයි. වසුනට පිදුරු මාන ගෝණි ආදිය යොදා ගන්න පුළුවන්. තවන්නට ජලයේ අඩුකම වගේම වැඩිකම නිසාත් තවන් පැල මිය යන්න පුළුවන්. ඒ නිසා මල් බාදියකින් පිරිසිදු ජලය තවන්නට යොදන්න ඕන. ඊළඟට බීජ පසෙන් මතුවන විට වසුන ඉවත් කරන්න ඕන. ප්‍රමාද වුණොත් තවන බාල වෙනවා. වසුන ඉවත් කිරීම සවස් වරුවේ කරන්න ඕන. තවන ආරක්ෂා කරගන්න ආවරණ සැපීමත් වැදගත් දෙයක්. තවන මැද ඉඳලා ආවරණයේ අඩි 2ක් පමණ උසට දෙපැත්තෙන් සෙන්ටිමීටර් 20ක් ඉඩ තියලා සුදු පොලිතීන් පොල් අතු පිදුරු වැනි දෙකින් තවන ආවරණය කරන්න ඕන. තවන්නේ වල් පැල ඇටි වලින් තොරව මේ කතා කරපු විදියටම නඩත්තු කළොත් ඔබට නිරෝගී දිරිමත් පැලයක් ලබා ගන්න පුළුවන්. ඒ තුලින් ඔබේ වගාවත් සාර්ථක කරගන්න ඔබට හැකියාව ලැබෙනවා.